තෙරුවන් සරණයි සියලුම දෙනාට මම අද මේ වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න හදන්නේ රාජතරංගණී යන්ත්‍රය සම්බන්ධව අපි මීට මාස 3-4කට ඉස්සෙල්ලා කතිකා කරගත්ත රාජතරංගණී යන්ත්‍රයක් රාජතරංගණී තෙල් ජීවමක් කරමු කියලා ඉතින් ඒ කතිකා කරගත් පරිදි සියලුම් දෙනාගේ ඒ කියන්නේ සමූහයේ සිටින මගේ පන්තියට සම්බන්ධ වෙන සියලුම් දෙනාගේ සහයෝගය කැපවීම අපවීම මත මුදල් මත මුදල් සහ සියලුම් දෙනාගේ මහන්සිය මේ වැඩේ සාර්ථකව කරගත්තා. නමුත් මට කිහිප දෙනෙක්ම බහුතරයක්ම දැනුම් දීමක් කරා නිකම් වීඩියෝ එකක් නෙමේ ගුරුතුමා සම්පූර්ණ වීඩියෝ එකක් දාන්න කියලා. ඒ කියන්නේ අපි කරපු දේවල් සම්බන්ධව වීඩියෝ එකක් YouTube එකට දාන්න කියලා. ඉතින් මම අද සූදානම් වෙන්නේ ඒක සම්බන්ධව සාරාංශයක් ඉදිරිපත් කරන්න. මොකද මට ඒක සම්බන්ධව නැවත නැවත පුන පුනා කතා කරන්න තරම් කාල වේලාවක් මදි වෙයි. කාල වේලාවක් මදි මොකද මම ගෙවන කාර්යබහුල ඉතාමත් කාර්යබහුල ජීවන රටාවක්. ඒක නිසා ඒ ගැන කතා කරන්න වෙලාව මදි. ඉතින් රාජතරංගණී යන්ත්‍ර රත්නය අපි මාස ගානක් තිස්සේ යන්ත්‍ර ඇඳ සුදුසු වෙලාවල් සුබ නැකත් අල්ලලා සෑම යන්ත්‍රයක්ම ඇඳ. නමුත් නමකට නම් වශයෙන් අවශ්‍යයි කියපු අයට ඒ නම් වලට රාජතරංගණී යන්ත්‍රය ඒ නම් වලට අවශ්‍ය ආකාරයට නැකත් හදලා ඇඳා. නමුත් මේක රාජතරංගණී යන්ත්‍රයේ අවශේෂ යන්ත්‍රයක් නිසා ඒ කියන්නේ නමකට හදන යන්ත්‍රයක් නෙමෙයි ඕනම කෙනෙකුට පළඳින්න පුළුවන් ආකාරයේ යන්ත්‍රයක් නිසා සුබ නැකත් අල්ලලා සුබ මුහූර්ත යොදා ගනිමින් මේ යන්ත්‍රය අඳිනු ලැබුවා. ඉතින් එහෙම යන්ත්‍රය ඇඳලා මාස ගානක් තිස්සේ මහන්සි වෙලා ස්ථාන සකසා ගන්න ගියා. ස්ථාන මේ මාස ගාන තුලදී මේ යන්ත්‍ර ඇඳීම පටන් ගත්ත දවසේ සිට සහ අපි මේ රාජතරංගණී යන්ත්‍ර සහ රාජතරංගණී තෙල් ජීවමක් කරමු කියලා කතිකා කරගත් දවසේ සිට මේ සඳහා කතා කරපු අපි හැමෝටම පුදුමාකාර බාධා පැමිණියා. ලෙඩ වුණා, එතකොට ඇක්සිඩන්ට් වුණා, ඒ වගේ ස්වභාවික විපත් වලට මුහුණ දුන්නා. නිරායසින් ඒ කියන්නේ අපි හිතනවාට වඩා ලොකු ව්‍යසන වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ලොකු බාධක ගංගාවක් ආවා කිව්වොත් නිවැරදි. ඒ තරම්ම බාධක ගොඩක් වලට ගොඩකට මුහුණ දෙමින් අපි මේ කාර්ය කරා ලං වුණා. ඉතින් කොහොම හරි අන්තිම මොහොත වෙනකොට කිසිම හැම බාධකයක්ම අපි තරණය කරගෙන එතන ලං වුණා. ඒ කියන්නේ ජපේට සූදානම් වන තැනට එනකම් අපි ජපේට සති දෙකක් වගේ කාල සීමාවක් තුළදී අපි මේකට අවශ්‍ය සෑම පූජා භාණ්ඩ නරක් නොවෙන සෑම දෙයක්ම එකතු කරගත්තා. ලංකාවෙන් පමණක් නෙමේ විදේශ රටවල් වලින් පවා මේකට අවශ්‍ය කරන බෙහෙත් ගෙන්න ගත්තා. බෙහෙත් විශේෂයෙන්ම කියනවා නම් කස්තූරි, ගෝරෝචන, කුංකුම, සඳුන් තෙල් ඔය වගේ දේවල් පවා පිටරටින් ගෙන්න ගත්තා. සමහරක් ලංකාවේ හොඳ ඔරිජිනල් එක අපිට හොයාගන්න ලැබුණා. ඒකට මදි අඩුපාඩුව අපේ සමූහවල සිටනවා මට ගොඩක් උදව් කරන, මට ගොඩක් හිතවත් විදේශගතව සිටින මහත්ම මහත්මීන් කීප දෙනෙක් ඉන්නවා. ඒ මහත්තුරුන්ට ඒ මහත්මීන්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා. මට මේ වැඩේ සාර්ථක කරගන්න අවශ්‍ය අඩිතාලම හදලා දුන්නා. ඉතින් මේකට වචනයෙන් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පින් සිද්ධ වෙනවා. මොකද මේ වැඩේ සාක්ෂාත් කරගන්න, සාර්ථක කරගන්න ඉතාමත් ඕනෑකමින් සහ උද්‍යෝගයෙන් යුතුව වැඩ කටයුතු කරා. වචනයෙන් පවා උදව් කරා. ඉතින් අපි මේක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි පේවීම පැත්ත.
පේවීමේදී මම දැනුම් දීමක් කර අපි මාස ගාණක් තිස්සේ පේ වුණා මොකද අපි අපිටම හදාගන්න යන්ත්‍රයක් මේ අපි වියදම් කරපු මේකට උදව් කරපු අපි කට්ටියට පමණක් මේක හදාගත්තු යන්ත්‍රයක් ඊට අමතරව වැඩිපුර යන්ත්‍ර ටිකක් අපි හැදුවා මේකටම පමණක් අපිටම හදපු නිසා අපි මේක ඉතාමත් සාර්ථක ලෙස ඉතාමත් හොඳින් කරන්න ඕනි මේක හරියටම හරියන ආකාරයට කරන්න ඕනි කියලා අපි පේවෙන්න ගත්ත මාස ගානක ඉඳලා මාස ගානක ඉඳලා මස් මාංශයෙන් වැලකිලා මද්‍රව්‍ය වලින් වැලකිලා ඉස්ත්‍රියක් අතින් දෙන වතුර උගුරක්වත් නොබී එයාලගේ ඇඟේවත් තැවරින් නැතුව අපි වෙනමම ජීවත් වුණා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරලා අන්තිම සති දෙක තුල හොද්දටම ඒ කියන්නේ ස්ත්‍රීන් සමග අතකින්වත් අල්ලන්නේ නැතුව ස්ත්‍රියකගේ අතකින්වත් අල්ලන්නේ නැතුව තමන්ගේ දුව දරුවන්ගෙන් පවා වෙන් වෙලා වෙනමම ජීවත් වෙලා අපි පේ වුණා එහෙම පේ වෙලා හදපු යන්තරයක් ඉතින් අනිත් එක තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි මෙහෙම පේ වෙනවත් එකම කෑවේ කිරෙන් කිරියාහාර පමණක් කුසට දාගත්තේ ඒකත් මැටි භාජනවල මැටි භාජනේ මැටි පිඟානේ කනම මැටි කෝප්පෙන් වතුර බොනවා එහෙම තමයි අපි මේ දේ කරන්නේ අනිත් එක තමයි උස්සාසනවල ඉඳගන්නේ නැහැ බිම තමයි ඉඳගන්නේ පාවහන් නොදා තමයි අපි ඒ කාල සීමාව ගත කළේ ඉතින් ඔහම ඉඳලා අපි වෙනමම ඉඳලා අපි ආරක්ෂාවල් අපිට අවශ්‍ය ආරක්ෂාවල් ටික අපි හදන්න ගත්තා සතියක් වගේ ඉස්සල්ලා ඉඳලා ඊටත් ඉස්සල්ලා මගේ ළඟට මහතුරු දෙතුන් දිනක් ඇවිල්ලා මට උදව් කරා කරන්න ඕන වැඩපිළිවෙල සම්බන්ධව නිතරම අපි සාකච්ඡා කර කර මගේ ගෙදර නතර වෙලා මගෙත් එක්ක වැඩ කරා මහතුරු කීප දෙනෙක් ඉතින් ඊට පස්සේ අපි මේ වැඩේට ටිකෙන් ටික ලං වුණා. ඉතින් අපි ওই පේවීම ওই ආකාරයෙන් සිද්ධ කරලා අපි ඔන්න මණ්ඩප ගහන තැනටම අපි කෙමෙන් ලං වුණා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි මේ රාජතරංගණිය කියන්නේ රාජතරංගණී යන්ත්‍රය කියන්නේ මේ ලෝකයේ තියෙන බලවත්ම වූ මේ තුන් ලෝකෙටම උතුම් වූ යන්ත්‍ර රත්නය. රාජතරංගණී තෛලය කියන්නේ තෙල් ලොවේ ඒ කියන්නේ තෛල ලෝකයේ දෙවැනියට තියෙන තෛලය. ඒ කියන්නේ හෙන රාජ තෛලය තමයි ප්‍රධාන වශයෙන් සැලකෙන්නේ. ඊට පස්සේ තමයි රාජතරංගණී සැලකෙන්නේ. විවිධ මතවේද දරනවා, මතවාද දරනවා. රාජතරංගණීටත් වඩා මහා සරස්වති තෛලය උතුම් කියලා. නමුත් ඒක ඒ වෙලාවට ඒ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට අවශ්‍ය නිසා ඒ අය ඒ විදිහට දැනුම් දීමක් කරනවා මේක තමයි උතුම්ම තෛලය කියලා. නමුත් මම දකින පැත්ත මේ ලෝකේ අපිට ඉන්නේ අම්මා තාත්තා. අපිව හදා වඩා ගත්තේ අම්මා තාත්තා. එහෙනම් මේකේ හේන රාජයේ තමයි තාත්තා, රාජතරංගණී තමයි අම්මා. එහෙමනම් අපි දැන් දන්නවා එහෙමනම් පළවෙනි ස්ථානයේ හේන රාජයේ, දෙවෙනි ස්ථානයේ රාජතරංගණී කියලා. ඉතින් රාජතරංගණියක් කළ නොහැක්කක් නොමැත. තුන් ලෝකෙම වසීවීමක්. මේකේ මෙතන මේ අන්තරයේ තමයි දියුණුවට උතුම්ම යන්තරේ. ඒකත් මේ රාජතරංගණිය ඇතුළත් වෙනවා. වසියත් ඇතුල් වෙනවා, දියුණුවත් ඇතුල් වෙනවා. ආරක්ෂාව අයින් එහා ආරක්ෂාවක් නැහැ. ආරක්ෂාවත් මේ අන්තරින් සැපේනවා. ඉතින් ඔවැනි අන්තරයක් හදාන්න තමයි අපි කතිකා කරගත්තේ. ඒ කතිකා කරගත් පරිදිම අපි ඔන්න මණ්ඩප ටික හැදුවා. මණ්ඩප වටේට යහන් 17ක් සතරවරන් දෙවි හාමුදුරුවන් ඇතුළු යහන් 17ක් වෙනමම ස්ථාපිත කරලා ඒ යහන් වලට අපි ආරම්භයේදී තමයි සාමාන්‍යයෙන් පළතුරු කැවිලි ටික තියලා දෙවියන් ආරාධනා කරන්නේ. නමුත් අපි පුරා දින 8ක් තිස්සේ මේක ජප කරා. එක තප්පරයක් නොනවත්වා පුරා දින 8ක් මේ ජපේ නොනවත්වා ජප කළා. ඒ නොනවත්වා ජප කරන සෑම මොහොතකම මේ සෑම යහනකම පළතුරු කැවිලි මල් අනිවාර්යයෙන්ම තියලා පුද පූජා සත්කාර ඒ විදිහටම කරා.
ඉතින් පළවෙනි දවස අපි සර්ව රාත්‍රික පිරිත් සත්‍යයනය කරා. ඒ කියන්නේ මුළු රැයක් පුරාවටම පිරිත් සත්‍යයනය කරා මණ්ඩපය තුල. පිරිත් සත්‍යයනයෙන් පසුව තමයි අපි යන්ත්‍රාසන බුද්ධාසන දේවාසන ජපාසන තැන්පත්කට මේ වැඩේ කාර්ය ආරම්භ කරන්නට සූදානම් වුණේ. ඊට පස්සේ දෙවැනි දවසේ අපි ඊළඟ දවසේ අපි ඒ ටික හරි ගස්සලා අපි මුලින්ම දෙවියන්ට ආරාධනා කිරීමක් කරලා සතර වරන් දෙවියන්ට ආරාධනා කරලා ගම්බාරප්පච්චිට ලක්ෂ්මී මෑණියන්ට දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට එතකොට බහිරව දෙවියන්ට කතරගම ගණදෙවි ඔය ආකාරයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාට සහ සර්ව දේව මණ්ඩලයටමත් ආරාධනා කරමින් එයාලට වෙනමම පුද සත්කාර ලබා දෙමින් අපි මේ වැඩේ ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් එතනින් ආරම්භ කරපු දේ අපි පුරා දින 8ක් තිස්සේ නොකඩවා රාජතරංගණී ජීවම කරගෙන ගියා. ඉතින් මේකෙදි මන්තර කරන පිළිවෙලක් තියෙනවා. පළවෙනි මන්තරේ එකපාරක් සත්‍යයනය කරොත් දෙවෙනි මන්තරේ ඒක වගේ දෙගුණයක්. තුන්වෙනි එක දෙවෙනි එක වගේ දෙගුණයක්. හතරවෙනි එක තුන්වෙනි එක වගේ දෙගුණයක්. ඔය ආකාරයට ඒ නීති රීති පද්ධතියින්ට යටත්ව අපි 얘දේ කරා. එතකොට කිලිහරණයත් ඒ වගේම කිලිහරණයත් ඒ විදිහටම කරා. ඒත් එක්ක මේ යන්තර සුරේ පමණක් අපි කිලිහරණ බෙහෙතක් වෙනමම තැම්පත් කරා. කිලිහරණ බෙහෙතක් වෙනමම තැම්පත් කරා. ඒක නිසා කිලිහරණය වීමක් වෙන්නේ නැහැ. දැනටත් මගේ මේ අපි හදපු යන්තරේ දාලා පාවිච්චි කරන කට්ටිය ඉන්නවා නම් මඩුව මෝර මගුර ඌර හරකා කියන මස් වර්ගයෙන් වළකින්න. ඊට අමතරව තමන් දැනුවත්ව යම් කිසි මල ගෙදරක හෝ කොටහලු ගෙදරක යන්නේ නම් යන්තරය කරෙන් ගලවලා තියලා ගියත් ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. මොකද අපි දැන දැන ඉතින්ද යන නිසා නොදැනත්ව ගියා කියලා කිලිවදින්නේ නැහැ. මොකද කිලිහරණ බෙහෙතේ බලය සහ ඒ බෙහෙතටත් අපි කිලිහරණ මන්ත්‍රයකින් මතුල්ලා බලගන්නවලා තියෙන නිසා. ඉතින් මේ රාජතරංගණිය ජප කිරීමේදී, ජප කරන මොහොතේදී අපි ආපු වෙදමහත්තුරු ලංකාව පුරා ලංකාවේ හතර දිග්භාගයෙන් පැමිණි සෑම වෙදමහත්මයෙක්ම මේ සඳහා සම්බන්ධ වෙලා මේකෙදී ගොඩාක් අසරණ වුණා, ගොඩාක් දුක් වින්දා. හරියට කෑමක් නැහැ. මොකද ජප කරලා විවේක ගන්න මොහොතේදී කෑම ටිකක් ගන්න ගියපුවාම කෑම ටිකක් උසට දාගන්න ගියපුවාම කටයි දෙකයි කන්න පුළුවන් වෙන්නේ. ගොඩක් බත් කන්න අමාරුයි. අනිත් එක කිරට පමණයි කන්නේ බොන්නේ. අනිත් එක අපිමයි උයාගත්තේ. වෙනම කෝකියෝ ගෙනාවේ නැහැ. අපි මොකද මාස ගණන් පේ වෙලා ඉන්න අපිම තමයි මේ හැම දෙයක්ම කරගත්තේ. ඉතින් අපිට හරියට රහට උයාගන්න බැරි වෙන්නත් ඇති. ඒ වගේ ගොඩාක් දුක් විඳිමින් පුටුවල තමන් පුටුවල ඉඳගන්නේ නැතුව බිම ආසන, බිම ඒ කියන්නේ මහ පොළවට සම්බන්ධ වෙමින් නිදාගත්තේ. සමහර වෙලාවට මිදුල්වල ඒ කියන්නේ ගල් ගොඩවල් උඩ ඔය වගේ තැන්වල විවේක ගත්තේ. විවේක ගන්නවත් හරියට ඉඳගන්න තැනක් නැතුව ඔය වගේ විවිධාකාර ගැටලු වල මුහුණ දුන්නා. ඊට වඩා ගැටලුව තමයි මතුල්ලා උගුර බැරඳි වෙලා උගුරෙන් ලේ විසි වෙන, ලේ එළියට එන ආකාරයේ වෙනකම්ම මතුල්ලා උගුරු වචන එන්නේ නැති තත්ත්වයටපත් වුණා. ඒ වගේ විශාල කරදර ගොඩකට මුහුණ දුන්නා. බාධක ගොඩකට මුහුණ දෙමින් මේක මතුරන්න ගත්තා. ඉතින් මතුරලා අපි මේ අවස්ථාවේදී මේ මතුරුන මොහොතේ දැන් ඒතෙන්ට සම්බන්ධ වන මහතුරුත් මේ වීඩියෝ එක බැලුවොත් යාලට තේරෙයි ඒ කවදාවත් නැති හුලන් පොද හුලඟක් තමයි ඒ ප්‍රදේශෙට හැමුවේ. කවදාවත් නොදකපු හඳ තමයි එදා පායවුවේ. ඒ කාලයට වහින්නේ නැති පොදක් තමයි එදා වැටුනේ.
එතකොට ඒ ආසනෙට බුද්ධාසනේ දේවාසනේ ජපාසන වලට දෙවියන් වැඩම කරපුවා තමන් දැක්කා. එතකොට ජපාසනේ වටේ යනකොට සාමාන්‍ය කකුල් දෙකට ভাইබ්‍රේෂන් එකක්, ඒ කියන්නේ පොළව දෙදරීමක් වගේ සමහරුන්ට දැනුණා. ඒ කියන්නේ හැමෝටම මේක දැනුන්නේ නැති වෙන්න ඇති. දැනුණ අය අනන්ත ප්‍රමාණය එතන හිටියා 23 දෙනෙක් අපි. ඒ 23 දෙනාගේ ගොඩ දෙනෙකුට දැනුණ ඒක. එතකොට ආසනයේ තිබ්බ පොල් ගෙඩිය පුපුරලා ගියා. දෙවියන් දිව්‍යාංගනාවන් දෙවිවරුන් ඇස් දෙකෙන් දුටුවා. ඇස් දෙකෙන් දැක්කා ආසනෙට වැඩම කරා. අපේ වැඩේ සාර්ථකයි කියලා. පළවෙනියෙන්ම දෙවි පත්තිනි මෑණියන් වැඩම කරනකොට මගේ ඇස්වලට කඳුළු ආවා. අපි ලබාගත් ජයග්‍රහණය පළවෙනි දවසේ නෙමෙයි දෙවෙනි දවසේ, පළවෙනි රාත්‍රියෙන් පස්සේ දෙවෙනි දවසේ දහවල් හවස් කාලේ වෙනකොට, දහවල් කාලෙන් පස්සේ මධ්‍යම 12න් පස්සේ වගේ මට මතක විදිහට පත්තිනි මෑණියන් යහනට වැඩම කරනකොට අපි දෙන්නේ ඒ වෙලාවේ දැක්කා පත්තිනි මෑණියන්ව වැඩම කරා. පත්තිනි මෑණියන්ගේ ස්වරූපයක් වැඩම කරා. ඉතින් අපි ඒ වෙලාවේ අනිත් අයට දැනුම් දුන්නේ යහන පැත්තර කකුල් හරවන්න එපා කිසිම මොහොතකවත්, පත්තිනි මෑණියන් වැඩම කරලා ඉන්නේ කියලා දැනුම් දීමක් කරා. එතකොට කට්ටිය තව තව උද්යෝගිමත් වුණා. එයාලා තව තව හොඳට මතුරන්න ගත්තා. ඒ වෙලාවේ අපි මතුරුමින් හිටියේ මහරජ තරංගනි වෛරෝඩි දිස්ත්‍රික්කයේ. වෛරෝඩි මතුරනකොට පත්තිනි මෑණියන්, ඊට පස්සේ නාගපත්තිනි මෑණියන් ඔය ආකාරයෙන් විවිධ ස්වරූපවලින් වැඩම කරා. ඇත්තටම අපි මොනතරම් මහන්සුණාද, මොනතරම් බාධකාවක්, ඒ වෙලාවේ ඒ සියලුම දේවල් අමතක වෙලා ගියා. ඒ වෙලාවේ සියලුම දේවල් මැකිලා ගියා. මොකද මේ උතුම් වූ අම්මා, උතුම් වූ පත්තිනි මෑණියන් දැක්කට පස්සේ, ඉතින් එතැන් සිට සෑම දවසකම සෑම හෝරාවකටම එක් දෙවිවරු බැගින් වැඩම කරන්න ගත්තා. ඒ වගේම යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, පිසාච කියන කොටස් පවා වටේට හිටියා. ඒ කට්ටි පවා බලාගෙන හිටියා මේ දේ. මේක සාක්ෂාත් කරගන්න නොදී යම් යම් ගැටලු ගොඩාක් පැන නැගුවා. ඒ පැන නැගුවේ කවුරුත් නෙමෙයි, ඒ යක්ෂ කොට්ටාස. අපි ඒ දේ කරනකොට මෙයාලා වටෙන් පිටෙන් බලාගෙන හිටියා. අන්තිමට මෙයාලා වාපහ වෙලෝල දානවා. මේ යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ඔය කොටස් සියල්ල අයින් කරලා එලවල දානවා. නීච කිරීමක් කරනවා. ඒකෙන් තමයි මේ අන්තරේ පළඳින කිසිම කෙනෙකුට එයාලගෙන් එයාලගේ බැල්මක්වත් වැටෙන්නේ නැත්තේ. එයාලා බය වෙනවා අවසානට. නීච කරලා එලවල දැම්මෙන් පස්සේ එයාලායේ ඒ අන්තරයක් තියෙන කෙනෙක් දිහා හැරලවත් බලන්නේ නැහැ. අන්න ඒ වගේ සිද්ධාන්තයක් තමයි අපි මෙතන සිද්ධ කරේ. ඉතින් මේකේ කිහිප දෙනෙකුට අවිශ්වාසයක් තිබ්බා. මොකද දෙවියන් ඇස් දෙකෙන් දකින්න බැරි කිහිප දෙනෙක් හිටියා. එයාලව දකින්න ලැබුණ නැති කිහිප දෙනෙක් හිටියා. එයාලට දැනෙන්න පේන්න තමයි යහන තිබ්බ පොල් ගෙඩි පුපුරලා ගියේ. ඒක තිබ්බේ ජපාසනේ. ජපාසනේ තිබ්බ පොල් ගෙඩි පුපුරලා පොල් වතුර යහන පුරා ගලාගෙන ගියේ. ඒ අර දෙවියන් ඇස් දෙකෙන් දකින්න නොලැබුණ අයට ඒ සත්‍ය බලා ගන්න තමයි මේ දේ ඒ විදිහට කරේ. ඉතින් එවන් වූ වාසනාවන්ත දෙයක් අපි කරා. මට ගොඩ දෙනෙක් කතා කරේ, කොල්ලා උඹට ওই දේ කරන්න පුළුවන්ද? වෙද මහත්තුරු, අපේ ගරුතර මහා සංඝරත්නේ මේ විෂය සම්බන්ධව දන්න ස්වාමින් වහන්සේලා කතා කරලා ඇහුවේ උඹට ඕක කරන්න පුළුවන්ද? මං කිව්වා මට පුළුවන්, මං කොහොම හරි කරනවා. ඉතින් එහෙම අහපු ඇහුවට පස්සේ මටත් පොඩි චකිතයක් ආවා. මොකද මෙච්චර මේ සහ විශාල
මේ වගේ කාරණයක් මේ වගේ කාර්තව්‍යයක් අපිට කරන්න පුළුවන් වේවිද කියන එක. නමුත් අපේ අදිෂ්ඨානය උනේ මේක කොහොම හරි අවසන් කරනවා. කොහොම හරි අවසන් කරනවා කියලා. එතනදී ගොඩක් දේවල් සිද්ධ වුණා මේ රාජ තරංගණියක් ජප කිරීමේදී ගොඩක් බාධා කෙනවා. බුදක් ගොඩක් කම්කටොළු එනවා. ඉතින් ඒ වගේ දේවල් මෙතන සිද්ධ වුණා. සමහර අය කොඩි වින කරා. සමහර අය ජපේ නවත්තන්න මුඛබන්ධන දැම්මා. ඒ හැම දෙයක්ම පරාද කරමින් අපි ඉදිරියට ගියා. මම හැමෝටම හිනහ වුණා. එතෙන්ද අපිට කොඩි වින කරපු අය ඇවිදින් මට දන ගහලා වඳිනකොට මං තෙරුවන් සරණයි කියලා තුනුරුවන්ගේ ආශිර්වාදය එක් කරා ඒ කට්ටිට. ලොකු ප්‍රශ්න මතු වුණා. නමුත් මං හැම එකකටම හිනහ වුණා. හිනහ වෙලා හැම කෙනාටම මං උත්තර දුන්නා. හැම කෙනාම මම මගේ කියලා මං හිතලා මට අවශ්‍යතාවයේ තියෙන්නේ එයාලගේ එයාලට සත්ත පෙන්වීමක් නෙමෙයි. මගේ ළඟට ආපු වෙද මහතුරුන්ට සත්ත පෙන්වන්න මගේ බලපුළුවන්කාරකම් පෙන්වන්න නෙමෙයි මට අවශ්‍යතාවය උනේ. මං ඒ දේ මම කරා. මට අවශ්‍යතාවය උනේ මේ රාජතරංගණිය. මොකද මට ටාගට් එකක් දුන්නා ලංකාවේ පරිණත ඇදුරුතුමල්ලා පරිණත ස්වාමින් වහන්සේලා මට දුන්න අභියෝගයක්. පුළුවන් නම් කරලා පෙන්නපන්. නමුත් මම කරා. ඇත්තටම එයාලගේ අභියෝගය මට ආශිර්වාදයක් වුණා. එයාලා පසුවත් මට කතා කරලා කිව්වේ බොහොම හොඳයි. ඒ කට්ටි දන්න ආකාරයට ගොඩක් වයස පරිණත ඇදුරුතුමන්ලා ඉන්නවා. එයාලා මට කිව්වේ දැනට අවුරුදු 100කට මෙහා අවුරුදු 100කට 80කට මෙහා ඉතිහාසයේ ලංකාවේ මේසා විශාල රාජතරංගණී ජපයක් මේසා විශාල රාජතරංගණී තෛල ජීවමක් සිද්ධ වෙලා නැහැ කිව්වා. හැමෝම කරනවා කිව්වා වෙද මහත්තුරු. නමුත් උඹ වගේ කරේ නැහැ කිව්වා. විශාල ප්‍රමාණයක් වියදම් ගියා. ඒ වියදම කෙසේ වෙතත් අපි ලොකු පිනක් කරගත්තා. දවස් 8ක් තිස්සේ එක දිගට ජප කරමින් එක දිගට මල් පහන් එක පහනක්වත් තෙල් නැහැ කියලා නෙමෙන්න දුන්නේ නැහැ. තෙල් බැරල් ගණන් ගෙනල්ලා අපි පහන් පත්තු කරා. යහන් 17 පහන්. එතකොට ජපාසනයේ පහන් 10ක්, දේවාසනයේ පහන් 2ක්, බුද්ධාසනයේ පහනක්, ඔය ආකාරයට ඊට පස්සේ වෙනම තිබුණා ගම්බාරප්පච්චිගේ පහනක්. මොකද මගේ මල් යහන ඒ පහනත් මේ දින 8 පිරිත් දවසත් එක්ක සෑම පහනක්ම නොනිමී තිබුණා. සෑම යහනකම පළතුරු තිබුණා, කැවිලි තිබුණා. පළතුරු වර්ග 9, කැවිලි වර්ග 9, මල් වර්ග 9, ඔය හැම එකක්ම අඩුවක් නොකර මේ දිනාට සම්පූර්ණ කරා. ඒක අපිට ලොකු පිනක්. මෙතන සම්බන්ධ වුණ සහ වචනයෙන් හරි අපිට උදව් කරපු ඒ හැමෝටම මේක ලොකු පිනක් වුණා. ලොකු ආනිසංසයක්. ඒ වගේ උත්සවයක්, ඒ වගේ රාජතරංගණී ජීවමක් අයෙ මිහිපිට මේ මෙදා කපේට කවුරුත් කරයි කියලා විශ්වාස කරන්නේ නැහැ කියලා මට ලංකාව පුරා සින්න පරිණත ඇදුරුතුමන්ලා අවසාන මොහොතේ මට කෝල් දීලා කිව්වා. උඹ කොල්ලා ජයග්‍රහණය කරා. ඔය රාජතරංගණිය ඔහොම සෙල්ලමට ජීවම් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය රාජතරංගණිය කියන්නේ ඉතා විශාල බහර දූර කාර්යයක්. ඒ වගේම බහර දූර වගකීමක් වගේම ලොකු අවදානමක්. උඹ ඒක ජයගත්ත කොල්ලා. උඹ ඒක ජයගත්තා කියලා මට හැමෝම ආපහු කතා කරලා කිව්වා. ඒ අභියෝගය දුන්න අය ඒ අභියෝගය පෙරලා මට ආශිර්වාදයක් කරමින් ඒ හැමදේම ජයගන්නට හැකියාව ලැබුණා කියන එක ඒ හැමෝම මට දැනුම් දීමක් කරා. ඉතින් තවමත් ඉන්නවා රාජතරංගණී යන්ත්‍ර ලබා ගන්න නම් දීලවල තාම ආපු නැති අය. මං එයාලගේ යන්ත්‍රවලට තව වෙනකමුත් පුද පූජා කරමින් පහන් දැල්වමින් හඳුන් කූරු සුවඳ දුම් අල්ලමින් තාමත් ඒ යන්ත්‍ර මන් තියාගෙන ඉන්නවා. වැඩිපුර චන්ත්‍ර තියෙනවා. ඉතින් එහෙම තියාගෙන මම එයාලා එනකම් කවදා හරි ඇවිල්ලා මට මයිලකට ඇවිල්ලා යන්ත්‍ර ටික දාගෙන යනකම් මම ඒ ටික ඒ ආකාරයෙන්ම තියාගෙන ඉන්නවා. ඉතින් මම මේක මේ ආකාරයට මම මේක පැහැදිලි කිරීමක් කරේ අපේ වැඩකටයුතු කරපු ආකාරය පොඩ්ඩක් YouTube එකට දාන්න මහත්තයා කියලා බහුතරයක් මගෙන් ඉල්ලීම් කරා. කෝල් දීලා මගේ නම්බරේ YouTube එකේ දැන් තියෙන නිසා හැමෝම වගේ මට කෝල් දෙනවා. ඉතින් කෝල් දීලා අහනවා
මේක දාහන්න මහත්තයා අපි ආසයි මේක අහන්න බලන්න ආසයි ඔබතුමා කරපු කියපු ආකාරය පිළිබඳව අපිට බලන්න ආසයි ඒ හින්දා රාජතරංගනී තෙල් ජීවන් සම්බන්ධව පොඩි සාරාංශයක් විදියට දාන්න කියලා කිව්වා ඒකයි මම මේක ලබා දුන්නේ මේ දිර දැන්නේ ඉතින් රාජතරංගනී යන්ත්‍ර සහ තෙල් ජීවම එසේ නිමා වුණා සනිටුහන් ලස්සන අත්දැකීම් ඉතාම බාහිර දුර කාර්යයක් වුණාට අපි හැමෝම විවිධ විවිධ වූ අත්දැකීම් ලබා ගත්තා ඒකෙන් අද අපි ජයග්‍රහණය කරා ඉතින් ඒක මට ලොකු සතුටක් මගේම කට්ටියක් ඇවිදින් එකට ඉඳලා අපි එකපතේ කාලා බීලා අපි මේ වගේ ලොකු වැඩක් කරා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා මට මගේ ජීවිතේම සාක්ෂාත් වුණා වගේ දැනුණා. ඉතින් මේකෙන් කොහොම කොහොම අපි වියදම් දරුවා වැඩේ සාර්ථකයි වැඩේ ඉතාමත් ඉහළ අන්දමින් සාර්ථක වුණා. මොකද අපි S2න් දැක්කා මේකේ සාර්ථකභාවය. ඉතින් ඒ වගේම මේකේ බලය පරීක්ෂා කරන්න හොඳ නැහැ කිසිම දවසක යන්ත්‍රයක හෝ තෙල්වල ජීවමක බලය පරීක්ෂා කරලා දෙවියන් උරඟ කරගන්න හොඳ නැහැ දෙවියන්ව තරහ කරගන්න හොඳ නැහැ කවදාවත් දෙවියන්ව පරීක්ෂාවට ලක් කරන්න හා සමාන යන්ත්‍රයක් තෙල් ටිකක් ජීවම් කරන් පස්සේ ඒවා හරි මේකේ සත්‍ය බලමු කියලා චෙක් කරොත් පරීක්ෂා කරොත් ඒක හොඳ නැති වැඩක් ඒ නමුත් අපේ මහත්තයෙක් මෙතෙන් සම්බන්ධුන එක මහත්තයෙක් දෙවියන් හර දවසක් තිස්සේ පුද පූජා සත්කාර කරලා දෙවියන්ගෙන් අවසරය ඉල්ලගෙන මේක පරීක්ෂා කරන්න අවශ්‍යයි කියලා අවසරය ඉල්ලගෙන යම් කිසි ක්‍රියාදාමයකට අනුව තෙල් සහ යන්ත්‍ර සුරේ පරීක්ෂා කරලා මර දැනුම් දීමක් කරා ගුරුතුමා මේක නිදහනකින් ගන්න තෙල් වලටත් වඩා ඊටම බල සම්පන්නයි බලගතුයි ඒත් එක්කම යන්ත්‍රයත් ඊටමත් බලගතුයි ගොඩාක් හොඳයි ඒ හින්දා මේ ගැන අය කිසි සැකයක් තියාගන්න එපා කියන එක මේ මහත්තයා මට දැනුම් දීමක් කරා විශේෂයෙන්ම මේ රාජතරංගණිය යොදා ගන්න ලබන්නේ ਸਰව වශයෙන් කියන්නේ ඔය ලොකු ලොකු දේශපාලඥයෝ එහෙම නැත්නම් ඈත අතීතයේ සමහර එක රජ කෙනෙක් මට මං ඒ රජතුමා අවුරුදු 55ක් 56ක් වගේ රජකම් කරලා තියෙනවා වයසටම ගිහිල්ලා මේ දෙනකන් රජකම් කරලා තියෙනවා කිසිම හතුරෙකුගේවත් කිසිම කෙනෙක්ගේ හිංසනයට ලක් වෙලා එහෙම තිබිලා නැහැ මොකද බලපුවහම මේ රාජතරංගණී යන්ත්‍රයේ තමයි තුමා ඒ රජතුමා පළඳලා තිබිලා තියෙන්නේ ඉතින් මෙන්න මේ ආකාරයට අද සමාජය ගත්තහම ගොඩක් දේශපාලඥයෝ මේකට මේ යන්ත්‍රය භාවිතා කරනවා පාවිච්චි කරනවා නමුත් හරියට කරපුවා නෙමෙයි සාමාන්‍යයෙන් 1008ක් වගේ ජප කරපුවා තමයි ඒ කටි පැලඳගෙන ඉන්නේ නමුත් මම මේක ලක්ෂ වාරයක් ජප කරලා තියෙන්නේ ඉතින් ඒ ලක්ෂ වාරයක් ජප කරපු මේ යන්ත්‍රය ඉතාමත් බල සම්පන්නයි ඉතින් ඒ ගැන කිසිම අටුවා ටීකාවක් අවශ්‍ය වන්නේ නැහැ ඒක ඒ තරම්ම බල සම්පන්නයි ඉතින් මම මේ වීඩියෝ එක කරේ මට දාන්න කියපු නිසා මේ ගැන කතා කරනවා නම් මට රැයක් එළි වෙනකන් කතා කරන්න පුළුවන් රාජතරංගණී යන්ත්‍රයේ සම්බන්ධව ඉතින් මේ ඇති කියලා මම හිතනවා මොකද මේ ඉස්සලා වීඩියෝ එකේදී දන්නේ නැහැ දවස් කීයක් කරාද කොච්චර ජප ප්‍රමාණයක් කරාද කියන එක ඇත්තටම දන්නේ නැති නිසා වෙන්නේ නැති මේ මහත්තයා මට කිව්වෙත් මේ වගේ දෙයක් කරන්න මහත්තයා එතකොට අපි හැමෝම දන්නවා ඒ නිසා මෙහෙම දෙයක් කරන්න කියන එක දැනුම් දීමක් කරේ ඒ හින්දා වෙන්න ඕනේ හරි එහෙනම් හැමෝම හැම දෙනාටම ගොඩක් පිං තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න share කරන්න ලයික් කරන්න කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් එකක් මම පුළුවන් හැම අවස්ථාවකම මම හැමෝටම උත්තර දෙනවා නැත්නම් මගේ ටෙලිෆෝන් නම්බරේ මම දාලා තියෙනවා බැරෑරුම් දෙයක් නම් තමන්ගේ හිතේ වද දෙන ගැටලුවක් නම්
දරාගෙන ඉන්න බැරි නම් කතා කරන්න නැත්තම් මගේ සුවදුක් විමසන්න කතා කරන්න අවශ්‍ය නැහැ මොකද හැමෝම වගේ කතා කරන ඉන්න මම මේක මේ දැනුම් දීමක් කරේ හරි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි